ශ්‍රී ලංකා යෝන් කණ්ඩායම ආසියානු ශූරයන් වූවාට පසුව ලෝකයේ මෙන්ම ලංකාවෙත් වඩා ජනප්‍රිය වීමක් සහ වැඩි ඉල්ලුමක් ඇති වී තිබෙනවා ක්‍රීඩකයන්ට. ඒ අනුව මේ දිනවල ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නැත්නම් රූපවාහිනී නාලිකා තරඟයට එක් එක් ක්‍රීඩකයන් ගෙන ඒමට නැත්නම් තමන්ගේ නාලිකාවට ගෙන ඒමට උත්සාහ කරනවා. ඒ අනුව නැවතත් චාමික කරුණාරත්න දසුන් ශානක බානුක රාජපක්ෂ සහභාගී වූයන් පසුව තවත් ක්‍රීඩකයන් කණ්ඩායමක් චරිත් අසලංක මයිස් තීක්ෂණ වගේ කණ්ඩායමක් වෙනත් නාලිකාවක සහභාගී වුණා. වැඩසටහනකට එහිදී චරිත් අසලංක විශේෂයෙන්ම මෙවැනි කාරණයක් පැවසුවා. ඔහු පවසන්නේ පසුගිය කාලයේ මැච් දෙක තුනක් ෆේල් වුණාම ගොඩක් අය විශ් කරලා එවලා තිබ්බා. ඉතින් ඒවා මට සෑහෙන වටිනවා. ඒගොල්ලෝ වීඩියෝත් එවනවා හදලා මෙන්න මෙහෙම තමයි අයියේ ඔයා ගැහුවේ කියලා. ඒවා ඔක්කොම මම බලනවා. ගොඩක් තැන්කියු හැමෝටම අපිත් එක්ක ඉන්නවට. ක්‍රීඩකෙක් හැටියට මම ගොඩක් උත්සාහ කරනවා මට පුළුවන් උපරිම රටට දෙන්න යනුවෙන් චරිත් අසලංකෙහිදී පවසා සිටියා. කෙසේ වෙතත් ආසියානු තරඟාවලියේදී පමණයි චරිත් අසලංක යම් අසාර්ථකත්වයකට ලක්ුණේ. ඊට පෙර අනෙක් ක්‍රීඩකයන් අසාර්ථක වද්දී චරිත් අසලංක තමයි ඉදිරියෙන්ම ඉහළම ලකුණු ලබාගෙන තරඟාවලිවල දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල කණ්ඩායමේ උපනායකයා බවට පත් වුණේ. කෙසේ වෙතත් මේ ශ්‍රී ලංකාවේ උපනායකයා බවට පත් වුණු ක්‍රීඩකයාට තරමක් අවාසනාවන්ත තත්ත්වයක් උදාවනවා අප ඉතිහාසයේ සිටම දැක තිබෙනවා. මේ මෑත කාලීන උපනායකයන්ට ධනංජය සිල්වා විසවිස කණ්ඩායමේ උපනායකයා වූ ඔහු කණ්ඩායමිනුත් ඉවත් වුණා. දැන් චරිත් අසලංක උපනායකයා කළා තරඟාවලියක් දෙකක් යන විට ඔහු අසාර්ථක වී තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් නැවතත් චරිත් අසලංකට සුපුරුදු දක්ෂතා අතරට ලෝක කුසලාණයේදී ගිය ලෝක කුසලාණයේ මෙන්ම පැමිණීමට හැකියාව ලැබේවයි අපි ප්‍රාර්ථනා කරනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.